මාරු ඊශ්‍රායලයේ මවුන්ට් මෙරොන් කන්ද වෙත එල්ල කළ හිස්බුල්ලා ප්‍රහාරය මගින් සිය ගුවන් ගමන් පාලන කඳවුරකට හානි සිදුව පවතින බව ඊශ්‍රායලය විසින් පිළිගෙන තිබෙනවා. ඊශ්‍රායල් හමුදා මාණ්ඩලික ප්‍රධානි හර්ට්සි හැලවේ සඳහන් කළේ වෙහෙදී රොකට් සහ මිසයිල් ප්‍රහාර 60ක් පමණ මෙම මධ්‍යස්ථානයේ වෙත එල්ල කර පැවති බවයි. වෙහෙදී ගුවන් ගමන් පාලනය කරන තාක්ෂණික පද්ධතීන් වෙත හානි සිදුව ඇතැයිද පිළිගෙන තිබුණා. මේ සඳහා අතිරික මට්ටමේ පද්ධතීන් ක්‍රියාත්මක වන බැවින් මධ්‍යස්ථානයේ කටයුතු සඳහා බාධා මතුව නොමැති බවයි නිවේදනය කළේ. ලෙබනන දේශ සීමාවේ සිට කිලෝමීටර 8ක් දුරින් මෙරොන් කන්ද මත මෙම ඊශ්‍රායල් කඳවුර පිහිටා පවතින බව දැනුම් දී තිබුණා. මේට සමාන තවත් ප්‍රහාර එල්ලවීම වැළැක්වීම සඳහා මේ වන විට දැඩි මට්ටමේ පියවර අනුගමනය කරමින් ඇති බවයි ඊශ්‍රායල් හමුදා මාණ්ඩලික ප්‍රධානී හර්ට්සි හැලවි සඳහන් කළේ. මෙහිදී දකුණු ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක රැසක් වෙත මහා පරිමාණ ගුවන් ප්‍රහාර මාලාවක් සිදු කරනු ලබන බව පවසා තිබුණා. ලෙබනනයේ වෙත සිදු කළ සියලු අනතුරු ඇඟවීම් අවසන්ව ඇති බැවින් වෙන් ඉදිරියට මෙවන් ප්‍රහාර සඳහා සමාවක් නොදෙන බව පවසා තිබෙනවා. මේ අතර ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය නිවේදනය කළේ හමාස් නියෝජ්‍ය නායක සාලේ අල් අරුරි ඝාතනයට එරෙහිව මෙම ප්‍රහාරය සිදු කරන ලද බවයි. මෙය පලිගැනීමේ ප්‍රහාර මාලාවේ ආරම්භය පමණක් වන අතර තරුණු මට්ටමේ ප්‍රතිවිපාක වෙත මුහුණ දීම සඳහා ඊශ්‍රායලය වෙත සිදුවනු ඇතැයිද දැනුම් දී තිබුණා. ලෙබනන භූමිය වෙත සිදු කරන ඕනෑම ප්‍රහාරයක් සඳහා ස්ථිර වශයෙන්ම ප්‍රතිචාර පළ කරනු ලබන බවයි සඳහන් කළේ. මේ අතර ඊශ්‍රායල ලෙබනන යුද්ධයක් හට ගැනීමේ අවධානම සම්බන්ධයෙන් අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කෙන් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. සිය මැද පෙරදිග සංචාරය ආරම්භවින් ඇන්ටනි බ්ලින්කෙන් ප්‍රකාශ කළේ මෙය කලාපීය පුළුල් ගැටුමක් බවට පත්වීම සඳහා බරපතල මට්ටමේ අවධානමක් පවතින බවයි. මෙය ගාසා තීරයේ අර්බුදය උත්සන්න කරනු ඇති අතර මේ සම්බන්ධයෙන් සියලුම පාර්ශ්වයන් වෙත අනතුරු අඟවන බවයි සඳහන් කළේ. මෙහිදී ගාසා තීරයට අමතරව නව සටන් පෙරමුණක් විවෘත වීම ඊශ්‍රායලය වෙතද අවධානම් වනු ඇති බව පවසා තිබෙනවා. මැද පෙරදිග කලාපයේ සිය සංචාරය තුළ සෞදි අරාබිය, එමිරාජ්‍ය, ඊජිප්තුව, ජෝර්දානිය සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා සිදු කිරීමට නියමිතව පවතින බවයි සඳහන් කළේ. මේ අතර වොෂින්ටනයේ ආරක්ෂක බුද්ධි ඒජන්සිය ප්‍රකාශ කළේ ලෙබනන ඊශ්‍රායල පුළුල් ගැටුමක් වර්ධනය වීම වැළැක්වීම අසීරු බවයි. මෙම අවධානම ඕනෑම මොහොතක වර්ධනය විය හැකි බව පවසා තිබුණා. මේට සමගාමීව රතු මුහුද සහ මධ්‍යධරණී මුහුද තුළ අවදානම් තත්වයන්ද වර්ධනය වීමේ හැකියාව පවතින බවයි පවසා තිබුණේ. මේ අතර ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහු සඳහන් කළේ ලෙබනනයේ වෙත සාමය සඳහා ලබා දුන් සියලු අවස්ථා ඉවත දමා ඇති බවයි. මේ සමග දැඩි මට්ටමේ පියවර අනුගමනය කිරීම සඳහා ඊශ්‍රායලයේ කටයුතු කිරීම වැළැක්විය නොහැකි බව පවසා තිබුණා. මෙහිදී මතුවන සියලු අවදානම් වල වගකීම ලෙබනනයේ සහ හිස්බුල්ලා සංවිධානය දරාගත යුතු බව දැනුම් දී තිබෙනවා. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා ඒ නිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.